මෙමෙමිට ක්‍රියාත්මක වන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් හඩනගන්නට කලා ශාස්ත්‍රයේ බොහෝ පිරිසක් එකතුව සිටිනවා. කෙසේ වෙතත් ඒ අරගලයට නොපැමිණි කිහිප දෙනෙක් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයක් යොමුව පවතිනවා. විශේෂයෙන් ඔවුන්ගේ ඡායාරූප රැගත් බොහෝ සටහන්ද මුහුණු පොතේ හුවමාරු වුණා ඔබට දකින්න ඇති. මේ අතර ප්‍රවීණ ගීපද රචක ආනන්ද පත්මසිරි විසින් මෙසේ අරගලය වෙනුවෙන් හඬ නුදුන් කලාකරුවන් පිරිසක් ගැන කියමින් අතිශය ධර්ම සටනක් සිය මුහුණු පොතට එක් කර තිබුණා. මේ අපි උපුටා දක්වන්නේ ආනන්ද පත්මසිරිගේ එම සටහනයි. බන්දු සමරසිංහ කිව්වේ යහපාලනය නිසා මාර වැඩක් ලංකාවට උනේ කියලා. සංජීවනී 2019 චන්දට කලින් ලංකාවට ඇවිත් සජිත්ව හමු වෙන්න අවස්ථාව ඉල්ලා ඔහු හමු නොවූ විට ගෝඨාභය වෙත ගොත් වැඩ දෙන බව කී සජිත්ව මඩ ගැසුවාය. ඉරාජ් මඩගේ හා වීඩියෝ හදමින් රාජපක්ෂලාට එරෙහි වූ ආත්ම වැඩසුවේය. අනුෂා දමයන්ති රාජපක්ෂලාගේ අසුචි සුවඳ බවට වේදිකාවල බිරුවාය. ශ්‍රියන්ත මෙන්ඩිස් 2005 සිට වරදාන පතා මහින්ද පුම්බා තනතුරු ලැබුවේය. වසන්ති චතුරාණි මහින්ද වෙනුවෙන් මල්ලක් නොව ගෝණියක් අරන් කඩේ යන බවට මෙරිහන් දුන්නාය. 2005 UNP චන්ද කාඩ් ඉස්සු යුගයේ සිට කලාව පාවා දුන් සෙට් එකට ඇතුළත් වූ කුසුම් රේණු කීවේ දැස් පියාගත් විට රාජපක්ෂලාගේ රුව පෙනෙන බවයි. නිල්මිණි තෙන්නකෝන් කීවේ සදා ජනාධිපති මහින්ද බවයි. රාජපක්ෂලා බුදුන් වහන්සේගේ නෑයන් බව පුම්බා කෝටි ගණන් මහජන මුදල් කොල්ලකෑ ජැක්සන් ඇන්තනි තරම් කපටි ඇම්බැට්ටේකු මුළු කලාලොවේම නැත. නව පැහැදිලි රජයක් යටතේ මොවුන්ගේ වත්කම් විගණනය කළ යුතුමය. ඒවා ඊනියා යාපාලන ආණ්ඩුව නොකළ නිසා සියල්ලන් දිගටම ජනතාව රවට්ටමින් වැජඹුණු බව කිව යුතුය. දුෂ්ට දුර්දාන්ත පවුලකට රට කන්නදී තමන්ද රටකෑ මොවුන් ඇතුළු තවත් කලා නලාකරුවන් අද සංගමී සිටියන් ජනතාව ඉදිරියේ සියල්ලන්ගේ රෙදි ගැලවෙන දවසක් උදාවනු නියතය. ඒ තමයි ආනන්ද පත්මසිරිගේ Facebook සටහන. මෙම සටහන වෙනුවෙන් කමෙන්ටුවක් එක්කල ප්‍රවීණ රංගන ශිල්පී ලකි ඩයස් ඍජුවම කලාකරුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල කර තිබුණා. එක් රංගන ශිල්පියෙක් තමන්ට පරුෂ වචනයෙන් පිළිතුරු දුන් බවත් ලකි ඩයස් එහි සඳහන් කර තිබුණා. මේ අපි උපුටා ගන්නේ ලකි ඩයස්ගේ ඒ කමෙන්ටුවයි. ඔය ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්න ඕන දෙන්නෙක් හැමෝම අමතක කරලා ඇයි? තනතුරු සල්ලි වරප්‍රසාද ලබා ගන්න රාජපස්ස ලෙවකන්නෙක් උනේ ඇයි කියලා ඇහුවහම මට කුණුහරපෙන් බැන්නා. බොනිපස් රවින්ද්‍ර සහ ඔහුගේ අතිශාර මිතුරු රැජින තමයි ඒ. ඒගොල්ලෝ ගැන කියන්න කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. එහෙම තමයි ලකි ඩයස් සර විදිහට පිළිතුරු දුන්නා තිබුණේ. බොනිපස් රවින්ද්‍ර කවුද කියලා ඔයාලට හොඳටම තේරෙනවා ඇති. ඒ වගේම අතිසාර මිතුර රජින කවුද කියලා රජින කියන තැනදී ඔයාලට තේරෙනවා ඇති. ඒ වෙලින් කවුරුත් නොව මාල්නී ෆොන්සේකා කියලායි අපට නම් හිතෙන්නේ. ඒ ලකි ඩයස්ගේ හිටපු බිරිඳයි. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. बेल बटन एक्टिव करो अपने चैनल एक दून नवतम वीडियो गेन ओबट एसनीन दनगनी में है क्या वाला बेनो